ඔබතුමා කතා කරා දැන් අලුත් ව්‍යාපෘති ගැන, ඒ වගේම තාක්ෂණික උසස් තාක්ෂණ ගැන. ඒ කොහොමත් ගැනල වැඩන්නේ මේ වගේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් මිනිස්සුන් අපහසුතාවට පත් වෙනවා. මේක යම් කිසි මට්ටමට පෞද්ගලීකරණයට එහෙම මේ තීරණය කරන්න නැද්ද, තීරණයක් නැද්ද? නෑ, දුම්රිය නම් අද අපි මාධ්‍යවලත් අපි දකිනවනේ මිනිස්සු සීලම දෙනා කියන පෞද්ගලීකරණය කළ යුතුයි කියලා. ඒ ආයතනවල ඉන්න අයගේ ක්‍රියාකාරීත්වය නිසාම අද අතිමහත් බහුතර ජනතාවගේ මතය ඒක තමයි. ඉතින් ඒක මමත් පෞද්ගලිකව දකින්නේ හොඳ නියාමනයක් කරලා. ඒ කියන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළාන් පස්සේ ඒ පෞද්ගලීකරණය කරන ආයතනවල පළවෙනිම අරමුණ වෙන්නේ ලාභය. එතකොට ඒ ආයතනවලින් සේවා ලබන අය සූරාකාගෙන දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද විධිමත් නියාමනයක් රාජ්‍ය සතුව තියාගෙන මේවා පෞද්ගලීකරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන එකයි මගේත් පෞද්ගලික මතය. එයින් තොරව මං හිතන්නේ අපට මේ ප්‍රශ්න දා ස්ථිරසාර විසඳුම් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.